තෙරුවන් සරණයි මේ හඳ පටිය හැමතිසම තෙරුවන් සරණයි කියන තුරුණුවන්ගේ සරණයි කියලා ඇත්තටම තුරුණුවන්ගේ සරණ අපි හදාගත්ත යුතු දෙයක් හොඳට මතක තියාගන්න තුරුණුවන්ගේ සරණ ලැබෙන දෙයක් නෙමෙයි කවුරුත් ලබා දෙන දෙයක්ුත් නෙමෙයි අපිම හදාගත්ත යුතු දෙයක් කියන්නේ අපිම හදාගත්ත දෙයක් ඒක නිසා හැමතිස්සම තෙරුවන් සරණයි තුරුණුවන්ගේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා කියන දේ ඒ වගේම ධර්මයේ උන්වහන්සේ අනුගමනය කරපු ධර්මයේ අපි යනවා අපි ඒක අනුගමනය කරනවා කියන්නේ උතුම් සංඝයා වහන්සේලා අනුගමනය කරන මඟ අපි අනුගමනය කරනකොට අපේ පැත්තටමයි තෙරුවන් තියෙන්නේ තුරුණුවන් කියන්නේ සරණයි කියන්නේ හොඳට ඒක තේරුම් ගන්න මම නිතර මේක નિરાයාසයෙන් වගේ ඒක පාවිච්චි කරනවා එතකොට මම පන්සිල් ඒව බොරු පන්සිල් දෙන කතා එහෙම බුදුරු පන්සිල් දුන්නේ නැහැ බුදුරේ එදා කාලේ ඒ ප්‍රදේශයේ හැටියට ආචාර කිරීම කරා කියන ආචාර කිරීම කරා මම මේ හඩපටිය අද උදේ වක් වෙලාවට විනය පිළිබඳ දැම්ම ස්වාමින් වහන්සේලාගේ සහ ගිහියන් විනය නම් රටේ නීතිය වක් වෙලාවට ඊට අමතරව ගිහි කෙනෙක් මාර්ගඵල ලැබුවාම හැකි පමණ උත්සාහයක් දරනවා කාමරාගයෙන් සංවර වෙනකොට බුදුරජාණන් වහන්සේගේ විනය තියෙන ස්වාමින් වහන්සේලාට උන්වහන්සේ හැමතිස්සම සලකන්නේ කෙනෙක් සෝතාපන්න වුණාම ශාසනයට එකතු කරගන්න තමයි වඩාත් කැමති වෙන්නේ පසු කාලීනව අපි දන්නවා වෙන අය මහන වුණා ඒක උන්වහන්සේ පෙරත්න කිරීමකින් ආපු දෙයක් නෝ උන්වහන්සේ වඩා කැමති සෝතාපන්න අය මහන වෙනවා නම් උන්වහන්සේ ඒ අයට මහනකමට ආරාධනා කරා අපිට පොත්වල තියෙන්නේ මහන වෙච්ච අය ගැන විතරයි ගොඩක් අය මහන වෙන්න කැමති වුණේ නැහැ ඒකට දැන් ස්වාමීන් වහන්සේලාගේ මම ඇහුවොත් ඇයි මහන වුණේ කියලා කවදාකවත් මේක වරද්ද වැරදි විදියට ගත් ස්වාමීන් වහන්සේලා ගන්න එපා අපි මේ බුද්ධ ශාසනයේ ගොඩාක් දුර වැරදියට ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා අපි ඒකෙන් නිවැරදි වෙන්න බලමු ඔබ වහන්සේලාට හිතෙනවා නම් පොතක් සමහර කරුණු ගැලපෙන්නේ නැහැ කියලා ඔබ හරිම ප්‍රඥාවන්තයි සමහර විනය කරුණු පොතේ තියෙනවා ගැලපෙන්නේ නැහැ ඒකට ප්‍රධාන හේතුව බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට අනවශ්‍ය වටිනාකම් දෙන්නේ තියෙනවා ඊට අමතරව එදා සමාජයේ පැවති ක්‍රමය එදා සමාජයේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ පැවති ක්‍රමය නෙමෙයි ඊට පස්සේ අර බමුණු ක්‍රමය තමයි ගොඩක් වෙලාට මතුනේ බමුණු හරිම ස්ට්‍රික් රූල්ස් ඒගොල්ලන්ට තියෙන්නේ ඒ කියන්නේ ඒ වත්මයි පසුව පොතට එකතු වුණේ. ඒකෙන් තමයි ওই සමත භාවනාවත් ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ හරි නිදහස් නියතමානී කෙනෙක්. අධික නියතමානී. හරිම සරල චරිතයක් ගත කරපු කෙනෙක් උන්වහන්සේ. උන්වහන්සේ අපි ගැන හොඳට දන්නවා. ඒ නිසා ඒ උන්වහන්සේගේ සරණ යන්න කියලා තමයි මම අර බුද්ධන් සරණ ගත්තානේ. හරිම නියතමානී. සියලු ලෝක සත්‍යයට අනුකම්පා කරනවා අපි අවිද්‍යාවට අහු වෙලා ඉන්නවා කියලා උන්වහන්සේ හොඳට දන්නවා ඒ නිසා අපි කෙරේ ඊටාත්ම අනුකම්පා සාගතයි ඊටාත්ම අනුකම්පා සාගතයි කියන දේ මම කිව්වේ කෙනෙක් බඩගින්න ඉන්නවා නම් උන්වහන්සේ තනියෙන් වළඳන්නේ ඉතින් නමුත් මේ අපේ බුද්ධ ශාසනයට එකතු වෙච්ච බමුණු ක්‍රමය සහ අනවශ්‍ය වර්ණනා කිරීම නිසා අපි හරියට මුලා වෙලා තියෙන මේ බුද්ධ දේශනා. ඒවෙන් ආපු දේවල් නිසා අපි මේ ගොඩක් අතරමං වෙලා තියෙනවා. ඇත්තටම අතරමං. ඒකින්ද ඔය ගමන යන්න බෑ ගරු ස්වාමින් වහන්සේ. තරුණ අය ප්‍රශ්න කරනවා මේ මේ මේක ඇත්තටම ඒගොල්ලොන්ට පිළිගන්න බැරි තැන් කෙනා කෙනාට තියෙනවා බුද්ධ දේශනාව තුළ. එතකොට කෙනා කෙනා එතනින් පස්සේ යන්නේ නෑ. එතනින් පස්සේ යන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මේක වැරදි කියලා. ඒගොල්ලෝ හිතට එකතුව දන්නවා. මොකද ගොඩක් අය පිළිගන්න කැමති නැහැ. දකින්න ඕනේ ඒගොල්ලොන්ට දැනගෙන දකින්න ඕනේ. දැනගන්න තැන ඒගොල්ලොන්ට ප්‍රශ්න තියෙනවා. දැනගන්න තැනදී දකින්න යන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලොන්ට හිතෙනවා මේ මේක මහා බොරුවක් වගේ කියලා. ඒක තැනකින් සමහර ඒවා බොරුනි කියලා තේරෙනවා. ඒ කෙනාට ඒ තැනදී ධර්ම ශ්‍රවණයෙන් බොරු බව තේරෙනවා. ධර්ම ශ්‍රවණය තුලින්ම
අපි මේ වැදීම් ක්‍රම ඒව ගැන වැඩිය කතා කරන තැන් නම් ඒගොලු කොහොමත් බොරු කියලා ගොඩක් අයට තේරෙනවා දැන් දැන් මොකද ඒගොලු විශ්වාස පතුපස යන පතුපස යන්නේ ඔය ලොකු පූජා අනවශ්‍ය වේද ලොකු දාන පූජා මැටිම් වලට තියෙන මැටි පිළිම වලට තියෙන ඒවා ඒගොලු ඒව බොරු බව ගොඩක් අය දන්නවා ගොඩක් අයට තේරෙනවා තරුණ සමාජයයිට සමහර මැදිවිය අයටත් දැන් දෙක තේරෙනවා නම ඒගොල්ලොන්ට තේරෙන්න ගන්නවා ටික ටික මේ බුද්ධ දේශනාව. එතකොට බුද්ධ දේශනාව තුලත් සමහර කරුණු අපි වැරදියට දානවා නම් ඒ අය එතනදී නවතිනවා ස්ටොප් වෙනවා. එතනින් යහට යන්නේ නැහැ. මොකද හාමුදුරුවෝ ඒක උලුප්පලා ඒක ඇත්තම කියලා ඒත්තු ගන්වන්න උත්සාහ කරන එක වැරදි ස්වාමීන් වහන්සේ. එතකොට මං කිව්වේ දැන් ස්වාමීන් වහන්සේ කෙනකින් ඇහුවොත් ගොඩාක් අය මහණ වුණේ කියලා ගොඩාක් අය දෙන්නේ පොඩි කාලේ මහණ කරා. අම්මා තාත්තා හතර කේන්ද්‍රයේ පාරමිතා වහන් කරා. අපේ ප්‍රශ්න පවුල් වල ප්‍රශ්න දෙවිච නිසා මහන් කරා. ගොඩාක් හේතු දෙනෝ. මෑත කාලේ තරුණ අය ගොඩක් වෙලාට මහන වෙලා තියෙන දුක නිසා මහන වෙනවා. ඔය හැම දෙයක් තුළම තියෙන ස්වාමීන් වහන්සේ අවිද්‍යාව. අවිද්‍යාව බොහෝ අඩුවෙන් තමයි ඇහෙන්නේ. මම මැදුම් පිළිවෙත අනුගමනය කරන්න ඕන නිසා මහන වෙනවා. හරි ගැඹුරු තැනක් ඒ මැදුම් පිළිවෙත අනුගමනය කරනවා. අනිත් හැම තැනම දුක නිසා මහන වුණා, ලෝකයේ දුක නිසා මහන වුණා කියන තැන වැටෙන්නේ මං කියන්නම් කොතනද කියලා. සතර පෙර නිමිති, සතර පෙර නිමිති දැක්කම මහන වෙනවා. ඒ ක්‍රමය උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ හොඳට අහගෙන ඉන්න අපි නිවැරදි වෙමු. අපි පව් අපි වැරදි තීරණ ගත්තත් අපි මැදුම් පිළිවෙතට එමු. නියම මැදුම් පිළිවෙත තේරුම් ගමු. ඒ මැදුම් පිළිවෙත අපේ ගෞතමයන් වහන්සේ පස්සක මහණුන්ට දේශනා කරන ධම්මචක්කප්පවත්තන. දීර්ඝ වූ විස්තරය, දීර්ඝ වූ සාකච්ඡාව, දීර්ඝ දේශනාවක්, කෙටි දේශනාවක් වෙන්න බැහැනේ කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. මොකද ඒ අවස්ථාව එක්කනයි කෙටි දේශනාව තුළදීත් අපිට හම්බෙලා තියෙන කෙටි දේශනාව තුළ ඔන්නඤ්ඤ මාර්ගඵල ලබනවා. අනිත්‍ය මාර්ගඵල ලබන්නේ දීර්ඝ දේශනා අපිට සරල වෙලා හම්බ වෙනවා කියන එක. ඇත්තටම උන්වහන්සේ බලන්න කාමසුකල්ලිකාණියෝගේ බලන්න උන්වහන්සේ සිද්ධාර්ථ කියන චරිතය තුළ තියෙන කාමසුකල්ලිකාණියෝගේ. කාමසුකල්ලිකාණියෝගේ කියන්නේ සිද්ධාර්ථ දන්නේ, සිද්ධාර්ථ බුදු වෙන බව. සිද්ධාර්ථ දන්නේ, සිද්ධාර්ථ කියන තරුණ දරුවා දන්නේ නැහැ සිද්ධාර්ථ බුදු වෙනවා කියලා. එතකොට පොඩි කාලේ ගිහිල්ලා අර තාපසයෙන් ආනකොට සක්විති රජ වෙන කෙනෙක් කියන බුදු වෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කියන්න බැරිද? කියන්න පුළුවන්. මොකද සිද්ධාර්ථ සිද්ධාර්ථම දන්නේ. එහෙම කිව්ව කලින් අපි හිට දැන් කෙනෙක් කියලා කියනවා එයා එනවුත් රට යනවා. එයාට ගොඩාක් සැප සම්පත් හම්බ වෙනවා. ඇත්තට මටත් එහෙම මගේ කේන්දරකාරය මම පෞද්ගලික දෙයක් කියන්න මම ලෝහා වල වැඩ කරා. ඒ කියන්නේ මම කාලයක් කම්පියුටර් සම්බන්ධව ඇමරිකාවේ මැද පෙරදිග වැඩ කරා. ගොඩක් කල් වැඩ කරේ නැහැ. ඒ මැද පෙරදිග ඇපල් කියන කම්පියුටර් සමාජමක වැඩ කරා මැද පෙරදිග එක ලෝහා වල. ඒ කාලේ වැඩ කරනකොට මට එක ඒ ගමන සාර්ථක වුණේ නැහැ. ඒ වුණාට මට යම් කිසි විදිහකින් එක්තරා ප්‍රමාණයකට ගේ හදා ගන්න පුළුවන් වුණා ලංකාවේ. ඒකේ ඒ දවස්වල කම්පියුටර් කට්ටියට හොඳට පණි ගෙවනවා. මට ටිකක් කරගන්න පුළුවන්. නමුත් මම ඒ අසාර්ථකව ඒ සංචාරයෙන් පසු මම ආව ලංකාවට. එතකොට මට කේන්දරකාරයෙක් කිව්වා ගොඩාක් ඉස්සර, ඒ කියන්නේ 1993-94 වගේ වාසියේ, ඔයාට තව එකක් හම්බ වෙනවා, බය වෙන්න එපා, පිටරට ඔයා කවදාකවත් ආයෙ මේ රටට එන්නේ නැති වෙයි කියලා. මම කිව්වා එහෙම කොහොමද කියලා. මට එහෙම අදහසක් එහෙම පාරක්වත් පේන්නේ නැහැ කියලා. එහෙම පාරක්වත් පේන්නේ නැහැ කියලා. ඒ කේන්දරකාරයට එයා හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඔයා දැන් ඉන්න කේන්දරකාරයා කෙනෙක් නෙමෙයි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ආ කේන්දරේ බොරුමද කියලා. එහෙම අපිට මං කිව්වේ රසිද තාපසයා කිව්වා වගේ එක්කෙනෙක් සක්විති රජ වෙනවා, අනිත් එක්කන බුදු වෙනවාම කියන ස්වභාවය කේන්දර බොරුමද කියලා අහන්න පුළුවන්. දැන් ටිකක් අමාරුයි අපිට වෙලා තියෙන්නේ සමහර ප්‍රශ්නවලට එතනට ගියොත් එහෙම කියන්න බැරිද? මම මගේ පෞද්ගලික අත්දැකීම අනුව 100%ක්ම නිවැරදි නෑ, සමහර දේවල් හරි යනවා කියන එක. එතකොට ඒ කාලේ ඇත්ත කතාවම කියන්නම්කො, මම ග්‍රීන් කාඩ් ගැන දැනගෙන ඉන්නේ. මම මගේ ගෙදරට පේන් ගන්න මං ගියා පිට්ටුගල පැත්තේ, කඩුවල පැත්තේ තියෙන
කොල කඩුවල පැත්ත තියෙනවා මේ පේන්ට් එක දෙනවා ඒක බ්‍රවුන් සමාගමෙන් කරේ දවස්වල මගේ යාළුවෙක්ව 125 කඩුවට මම ඔබට පේන්ට් තරම් දෙන්න වරෙන් කියලා මං ගියා එතන ගියාම එතන ඒ වැඩ කරන දවසක ගියේ එතන කට්ටිය එකතු වෙලා ග්‍රීන් කාඩ් දානවා එකතු වෙලා අපිට මගේ යාළුව මට කිව්වා මට මතකයි තාම ඒ යාළුවව සනත් මේ යාළුවගේ නම ක්‍රිකට් කාපු සනත් කියලා මේ මගේ හිත මිත්‍රයෝ දන්නවා සනත් කියලා මචා මෙන්න මේක දාපන් කිව්වා අපි දැන් අවුරුදු ගානක් තිස්සේ දානවා මෙන්න මෙහිම ග්‍රීන් කාඩ් කියලා රොටරි එකක් තියෙනවා මේක දාපන් කියලා මොන පිස්සුද බා ඕවා මොනවද ඕවා දැන් නමුත් මම ඒ පොලේ අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ කිව්ව විදිහට ඇත්තට මෙතන ඉඳලා පෙරෙව්වේ උන්ගේ ළඟ නම් ෆොටෝස් තිබ්බා උන් එවැලෙම ඒක දාලා ඒක ඉවර කරන්න මොකද උන් දවස් ගානක් තිස්සේ යානුව එක 10ක් විතර එතන හිටියා කට්ටිය මේසේ වට වෙලා එදා මේගොල්ලෝ දාලා ඉවර කරනවා ඒගොල්ලෝ ළඟ ෆොටෝස් තිබ්බා ඒගොල්ලෝ දාන්නවා මගේ ළඟ ෆොටෝස් තිබ්බේ නෑ මම පළවෙනි පාරටම ඒක ගෙදර ගෙනල්ලා මගේ ළඟ මගේ ඇත්ත කතාව මගේ වයිෆ් මට ගෙනල්ලා දුන්න මුලම දවසේ ගෙනල්ලා දුන්න ඇඳගෙන හිටිය මට එයා හම්බෙන්න එනකොට දුන්න ෆොටෝ එක ඒකේ ගත්ත ඒ ෂර්ට් එකත් එක බින්දුරයක් තිබ්බා ඒක අවශ්‍ය ප්‍රමාණයට කබල මේල් එකට දැම්මහම ඒක ඉතින් ඇත්තටම ඔස්ට්‍රේලියාවට යන්න තියෙද්දි දෙන්නටම උපාධි තියෙන නිසා ඔස්ට්‍රේලියාවට යන්න සල්ලිත් බැඳලා තියෙද්දි ඇමරිකාවට ඇදුන බව ආවා එතකොට උගක් යාළුවෝ මට කිව්වා ඇමරිකාව හොඳයි ඔස්ට්‍රේලියාවට වැඩිය වාට සල්ලි තුන් කරන්න එහෙම පුළුවන් කියලා ඉතින් ඇමරිකාවට එන්න තීරණය ගත්තා එතකොට අර කේන්ද්ර කාර්යය ගොඩාක් කාලෙකට පස්සේ කියන්නේ 1994 විතර කිව්ව දේ අවුරුදු 10කට පස්සේ ඇත්ත වුණා දසමසිය අනු ගණන එන මම අවුරුදු 30 ගානේ තමයි මේ ඇමරිකාවට ආවේ. එහෙමයි නොසිතූ වෙස අපිට සමහර දේවල් කේන්දර වලින් වෙනවා ප්‍රතික්ෂේපම කරන්න බෑ. හැබැයි ඒකටම ඇලෙන්නත් තරකයි. ඒක නිසා අර බබුනාගේ කිව්ව කතාවත උඩට ගියොත් නැවතත් සක්විති රජ වෙනවා කෙනෙක් කියන අපිට ඒක පිළිගන්න වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ ඇත්තටම දන්නේ බුදු වෙනවා කියලාද සිද්ධාර්ථ කියන අධික කාමක ජීවිතයකට පත් කරා සුද්ධෝදන සමාජයට තේරුම් ගන්න ඇති එහෙම වුණොත් සක්විති රජ වෙන්නේ නැහැ. මොනවද දන්නේ මේ සක්විති රජ කියන්නේ? මොනවා වුණත් තමගේ රජකම පුතා ගන්නේ නැති වෙන නිසා ඒකට වළක්වන්න රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා හිතන්නේ ඉන්දියාවේ තියෙන මාලිගා නෙමෙයි. ඔබට ඒ වගේ මාලිගා බලන්න පුළුවන් මම ගියා. ඒවා ඊට කිට්ටු සමානව තියෙන ඇල්ලපැත්තේ තියෙන එහා සමාන වගේ කොටේජස් වගේ වාසල. අනේ ඊට හා සමාන වූ මාලිගාවල ගොඩක් සැප සම්පත් තියෙන විදියට ගොඩක් සැප සම්පත් තියෙන විදිහ සිද්ධාර්ථව අවශ්‍ය සෑම දෙයක්ම සිද්ධාර්ථට දුන්න අධික අවශ්‍ය වකිව්වහම මිනිස්සු ඒ දවසට ගොඩක් ඉස්සර ගිහුවහම මිනිස්සු මගෙත් කරන්න වෙන ඇත්තට මගේ පවුලේ අය දුන්නු කියන්නේ මගේ අධික කාමක ජීවිතයක් ගත කරාය කියන්නේ සිද්ධාර්ථ කියන්නේ අධික කාමකයි ජීවිතයයි කියන්නේ නර්තනාංගනාව අද ඔය ගබ්බල නටන විදිහටම ඒ විදිහට නටන තමන් සමග එකට ඉන්නවා එච්චර අධික කාමක ජීවිතයක් තමයි සිද්ධාර්ථ ගත කරන්නේ. එතකොට අධික සැප සම්පත් අධික ප්‍රමාණයක් භාර්යාව දුන්න ඊගේ ඇතුළේ තියාගන්න සියලු නාර්තාංගනාව දුන්න සියලු වාදන ඇහුකන් දෙන්න දුන්න අධික වූ සැපකත් දුන්න ඒ කතාව හරි. සුද්ධෝදන උත්සාහ කරේ සිද්ධාර්ථව සිද්ධාර්ථ පෞද්ගලික ජීවිතය ගැන සිද්ධාර්ථ විවාහය ගැන ඔක්කොම දන්නවා. සමහර අය ඉන්නවා ඔවගේ වැරදි කියන අපිට අද සමාජයේ වැරදි කියන අධික කාමක ජීවිතයක් ගත කරාම ඒගොල්ලෝ ෆෙඩ් අප් වෙනවා. ඒගොල්ලෝ ඉතන හොඳ භාර්යාවක් ඉතිරිවට හොඳයි ආදරේ. මොකද අර අධික කාමක ජීවිතය ගත කරාට ඔබට ආදරේ හම් වෙන්නේ. ගත් වෙලාවට ඒගොල්ලෝ ඒගොල්ලෝ සල්ලි වලට එන්නේ එහෙම නැත්නම් ඒගොල්ලෝ තමන්ගේ බලපෑමට තමන්ගේ සතුටේ නමුත් ලෝකයේ ආදරය කියන දේ සිද්ධාර්ථට දැනුණා. සිද්ධාර්ථ හොයන්න පස්ස ආදරය ඊට පස්සේ ඒක කාලය අනුව තේරෙන්නාම ආදරය කියලා සුද්ධෝදන ස්මාර්ට් කියලා දන්නවා. දැන් මගේ පුතා ආදරය හොයනවා කියලා යසෝදරාවල් ඔන්න කතාව දෙමෝ කිව්වොත් එහෙම අපේ අය මොකද කියන්නේ. මට බයිනෝ මේ හද ඉගෙන මම අවුරුදු 5කටත් ඉස්සෙල්ලා මේ කතාව කියලා තියෙනවා. මම මේක අලුත් වැඩියා කිරීමක් කරේ. සිද්ධාර්ථ කියන්නේ අධිකව අත්ත කිල මතාන කාම සුකල්ලිකාන යෝගය කියන්නේ හොඳට මතක තියාගන්න. ඒ ගැන පවුල් ජීවිත
ජීවිතය ගැන සිද්ධාර්ථ හොඳට දන්නවා. කාමරාග පිළිබඳ සිද්ධාර්ථ හොඳට දැනගෙන සිද්ධාර්ථ මෙහෙම කියනවා. ප්‍රථම සම්බෝධි සූත්‍රය හරි අස්වාස්. මහණෙනි මම ආස්වාදයේ ආස්වාදයේ ලෙසත් ආදීනමේ ආදීනමේ ලෙස නිස්සරණයේ නිස්සරණයේ ලෙසත් මම ඒ කියන්නේ ඊගේ හැරෙන ඉස්සන හොඳ තතුසේ දැන හිටියා කියලා කියනවා. තතුසේ දැනගෙන මොකද ඒ කියන වචන ටික කියන්නේ? තතුසේ දැන හිටියා කියන්නේ සෑහෙන අවබෝධයක් තිබ්බා එහෙම හිටියට එක්ක බලපෑමකින් හිටියා. ඔහොම ඉන්නකොට බලන්නේ සිද්ධාර්ථ චරිතයට අපි යථාර්ථය ලෙස යථාර්ථ විදිහට මේ බෙමු මේ මුලා මෝඩ විදිහට හිතන්න බව තරුණයි. යථාර්ථ විදිහට හිතන්න ඇත්තටම සිද්ධාර්ථගේ චරිතයට ඔබත් යන්නේ ඒ වෙලාවට මේ බලන්න. ඔහොම සිද්ධාර්ථ බොරු පුහු මායන් ඔහොම බුද්ධියාගන්න යථාර්ථයටම යන උන්වහන්සේ ඒ වගේ චරිතයක් හදන්නේ. මේ චරිතය තුළින් උන්වහන්සේ වැඩක් වුණා. වැඩක් වෙලා යසෝදරාව බැඳ ආදරය හොයමින් ගියා. යසෝදරාගේ ආදරය ලැබුණා. ආදරයක් ලැබුණ නිසා ඒ ආදරය තුළින්ම දරුවෙක් හැදුණා. ඒකයි ඇත්ත කතාව. යථාර්ථයම එතුම යන දරුවෙක් හදලා ඇත්තටම රාහුල හම්බුණානේ. රාහුල හම්බුච්ච දවසේ බැනලා ගියාද ඒව අපිට අතාරණය. සමහර අය කියනවා නෑ බෑ හඬමින් සිද්ධාර්ථ යසෝදරාට කියලා ගියා කියලා. සිද්ධාර්ථ කියන කෙනා ඇත්තටම මම ඔබට කියන්නම් ගීගේ හැරගියේ ඇත්තටම රාහුල හම්බුනාමද පස්සේද කියන කතාව ආරිම ප්‍රශ්න. නමුත් සිද්ධාර්ථ මේ යමක් සොයමින් ගියා ලෝකෙ. සතර පෙර නිමිති සිද්ධාර්ථ දැකලා තිබෙම නැද්ද ඔය ප්‍රශ්නේ නෝ. මොන වුණත් අපිට සතර පෙර නිමිති වලින්ම අපිට යමක් පණවිඩයක් හම්බුනා කියමුද සිද්ධාර්ථට. සිද්ධාර්ථ අහලවත් තිබෙන්නේ නැද්ද මිනිස්සු බැරෙනවා කියලා. ඒක අපිට ගැටලු සහගතයි. අපි තුමු කොහොම හරි සිද්ධාර්ථ යමක් හොයමින් ගියා කියන මොකක් හරි දෙයක් අඩුවක් තියෙනවා සිතේ ඒක හොයමින් ගියා. ඒ මිතුවත් හරි. ඒ කියන්නේ සිද්ධාර්ථ ඇත්තටම හොයමින් ගින් තියෙන මේ දුකින් ගැලවෙන මඟ. නමුත් ඒක යාට එහෙම දැනුන්නේ නැහැ. මොකක් හරි දෙයක් යාට එදා කාලේ තියෙන විමුක්තියක් කියලා හොයාගෙන ගියා. ඒකට යා ගුරුවරයෙ ගොඩාක් හම්බුණා ඒ පිළිබඳ. ආලාර කාලාම උද්ද කරාම උත්ත වගේ නම් ගොඩාක් තියෙනවා. යමක් රූප නැති දෙයක් හොයමින් ගියා කියලා හිතුණු සිද්ධාර්ථ එහෙම හිතුවත් හරි සස්තාරේ පුරාවට රූප නැති දෙයක් තියෙන මොකද්ද කියලා හොයන්න බෑ. ඇත්තට මේක දුක නොතේරෙනවා කියන කතාව. දුක ඕන කෙනෙකුට තේරෙනවා. මැරෙනවා ලෙඩ වෙනවා කියන ඇත්තටම අනිත්‍යයි කියන කතාවක් තේරෙනවා බොහෝ අයට. කාලයත් එක්ක වෙනස් වෙනවා. අපි දිරනවා වැය වෙනවා කියන සිද්ධාර්ථට ඕක නොතේරෙනවත් නෙමෙයි. දැන් එන ඊට වැඩි ගැඹුරු දෙයක් උන්වහන්සේ හොයාගෙන ගියා මේ බෝධිසත්ව කාලේ. හම්බුන්නේ නැහැ. හම්බුන්නේ නැති වෙනකොට එදා පැවිදි කර මේ අනුව හිතන යාළුව දන්නවා. ඊට පස්සේ මම කව දන්නවා. මාසෙත් එක්ක හිටිය කට්ටිය දන්නවා. ඔස්තන් මාසෙක සමග හිටිය කට්ටිය දැන් ගිහින් නික්ම යනවා. ගිහිලා ගියේ මොකද? එදා පැවිදි කර මේ අනුව අධික කය දුක් තියලා බැලුවා. සැපෙන් යහා වූ ක්‍රමයකින් මේ මුක්තිය හමු වෙයිද කියලා. මොකද මම සැප තුල ඉඳමින් ඇතර උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව තුල ඔය අපේ වචනයෙන් කියන අපිට කියන මධ්‍යම ප්‍රතිපදාව තුල තින්නේ නැති. එතකොට මං හිටියේ නැති එකම රජකුමාරය හැටියට මං අධික ශරීරයට දුක් දුන්නේ. යන්නේ ඒ තුල ඉන්නේ බලන්න ඇති ඒකෙන් රජය ගත්ත මේක නිසා අධික වූ ශරීරයට දුක් දීම කියන තැනින් අත්තකිලමතාන යෝගයට යන්නේ. එතනින් ගිහින් උන්වහන්සේ දැන් ඔක්කොම ට්‍රයි කරාන් පස්සේ හොයන විමුක්තිය හම්බුන්නේ නැහැ කියන වචනේ පාවිච්චි කරමු. වකදියා කෙව්වා කියලා පාවිච්චි කරමු. ඒක හම්බුන්නේ නැහැ උන්වහන්සේට. ඉතින් උන්වහන්සේ සුජාතා වගේ කිරි ටික කාලා මධ්‍යම හිතුව කොහෙන්ද කන්ත දෙකකින්ම ගියා කියලා අදා පිබහරි කියන විදිහට කෙරවාව දෙකක් ඔයම සම මධ්‍යම ප්‍රතිපදාව කියන වචනයක් ආවෙත් නැහැ. ඉතින් ඉස්සෙල්ලා මොකක් හරි හොයන දෙයක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ මධ්‍යම මැදුම් පිටුවිත කියන වචනය පාවිච්චි කරේ ආර්ථේ පාවිච්චි කරේ බුදු වුණාට පස්සේ. ඊට පස්සේ උන්වහන්සේ කොහොම හරි උත්සාහය දක්වලා බුදු වුණා. මෙහෙම හිතමු විවිධ වචනේ වෙන් තියෙනවා. කොයි වුණත් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. ඒකට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කිව්වා මේ මැදුම් පිටුවිත කියලා එකක් තියෙනවා. වාණිනී ඒක ලස්සනට විස්තර කරනවා. අඳුර එක දන්නවා මැදුම් පිටුවිත කොච්චර රසවත් ප්‍රණීතද සතුට ඇති කරනවා. එතන හාමුදුරුව මහණෙනියෝ මෙන්න මැදුම් පිළිවෙත ගැන යම් කිසි අවබෝධයක් ඇති. අත්තකිලමතානියෝගේ හිඳවත් හැරදාලා මේ කාමසිකල්ලිකානියෝගේ ධනේ හැරදාලවත් අත්තකිලමතානියෝගයෙන් පැනලා යන දුක නිසා පැනලා යන ක්‍රමයකුත් නෙමෙයි ස්වාමීන් වහන්සේ.
එහෙම ඔබ වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ඒක ටිකක් තේරෙන්න පොඩි කාලෙත් බෑ. මැදි වී ටිකක් අමාරුයි. අවුරුදු 18 19 වෙනකොට ටිකක් හරි අන්තවත්. හිතන්නේ සාමේ විසාකාව අවුරුදු 7 එහෙම නම් දැන් කාලේ ආයෙ නම් ඉන්නවා. දැන් මේ අවුරුදු 7 8 සමහර අයටත් මේ මැදුම් පිළිවෙත තේරෙන්න පුළුවන් බැරි වෙන්නේ නැහැ මේ කාලේ හිටියද නම්. නමුත් මම කියන්න උත්සාහවන්ත වෙන්නේ මැදුම් පිළිවෙත තමයි තේරුම් ගන්න. මධ්‍යම ප්‍රතිපදාව තුල ඉන්න මහන වුණාම එක වඩන්න ලේසි. මොකද බාධකල්ට විතර එතනින් මහන වුණා නම් කෙනෙක් සාර්ථකයි. මෙතුම් පිළිවෙත තියෙනවා. එතකොට එයා හරියට තේරුම් අරන් එතනින් මහන වුණා නම් අද තියෙන අත්කිලමතානියෝගයට එයා වැටෙන්නේ. අත කියන කාමසුකල්ලික දැඩි කාමයේ පැත්තට එන කාමසුකල්ලික කාණියෝගයට වැටෙන්නේ නැහැ. මොකද එයාගේ අරමුණ පැහැදිලි. අනිත් සෑම කෙනෙක්ම දුක නිසා මහන වුණා නම් කාමසුකල්ලිකාණ යෝගයට වැටෙනවා. බෝසතාණන් කරන්න කිය වැටීම. සිද්ධාර්ථ කාලේ කරපු වැඩේ කෙනෙක් කරනවා. ඒ කියන්නේ ගොඩක් දුක නම් කාමසුකල්ලිකාණ යෝගයට වැටෙනවා. ඒ ඇවිල්ලා සිද්ධාර්ථ චරිතය කෙනෙක් හිතෙනවා නම් අධික සැප වැඩි අපිට කියලා එයා යනවා අත්කිලමතාණ යෝගයට. බමුණු ක්‍රමයට අත්පිළමතාන යෝගයේ වැඩිපුර බමුණු ක්‍රමය. මේ බමුණු ක්‍රමයටපත් වෙනවා. බමුණු ක්‍රමයටපත් වෙනවා. ඒ කියන්නේ එතකොට බුදුහාමුදුරුවෝ මැදුම් පිළිවෙතක් දේශනා කරේ. බමුණු ක්‍රමයක් නෙමෙයි ඩායිටි. බමුණු ක්‍රමය තමයි අත්පිළමතාන යෝගයේ පැත්තට දුක දෙන්න ඕනේ. දුකයි හැමදේම ඇහි රූප බලන්නේ. කනේ ශබ්ද අහන්නේ. ඉන්ද්‍රිය භාවනාවෙන් සුක්‍රේ. ඒ ක්‍රම තමයි බමුණු. ඉතින් ඒක තමයි දැන් ත්‍රිපිටකයේ වැඩිපුර තියෙන්නේ. ඒක තමයි අපිට හම් වෙලා තියෙන වැඩිපුර. ඒතර මැදුම් පිළිවෙත කියන දේ හරියට උපවාන්තිලාට තියෙනවා. මානවයන් යන කෙනෙකුට තියෙනවා නම් ගිය මානවයන්. පහසුයි සරලයි. මැදුම් පිළිවෙත තුල ඉන්න අමාරු. දැන් මැදුම් පිළිවෙත සෝතාපන්න කෙනෙක් දකින්න විදිහක් කියලා දෙන්නම්. සෝතාපන්න කෙනෙක් මැදුම් පිළිවෙත දකින්නේ මැදුම් පිළිවෙත තමයි එකම මඟ. රහත් වෙනකම් යන්න අපහසුයි. මැදුම් පිළිවෙත මෙන්න මෙහෙම ගන්න ඕනේ. ඒක අපහසු නිසා තමයි සෝතාපන්න අය මහාන වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරියටම දන්නවා මේ මැදුම් පිළිවෙත කියන්නේ ලොකු විශාල සාගරයක් තියෙන ගඟක් වගේ. ඒක ඇතුලේ පොඩි නූලක් වගේ ලඩුවක් තියෙනවා. ඕකේ නොවැටි යහපැත්තට ඉතර වෙනවා. ලීසිනේ. කොයි පැත්තට වැටුණත් කාමසුකල්ලින කාණ යෝගයට වැටුණත් තවත් පැටික ගොඩාක් ඔබට විස්තර කරන්න පුළුවන්. අත්කිලම් මතාන යෝගයට වැටුණත් අමාරු ගැලවෙන්නේ මොකද දන්නවද? කාමරාගය තමයි එතනදී ඇටැක් එක දෙන්නේ. කාමරාගය කියන දේ ගාක් වෙලාවට එන්නේ මේ ටික ඉතුරු වෙච්ච ටික එන්නේ මෝහය ඉතුරු වෙච්ච අවිද්‍යාව නිසා. වැටිපුරම තියෙන එක ටිකක් මර්ධනය කරන්න හරිම අපහසු වෙන කාහිටියක් අමාරුයි ඒකින් එන තණ්හාව නැති කරන්න. ඒ නිසා ඒ ටිකක් සෑහෙන්න අමාරු කොටසක්. සෑහෙන්න අමාරු කොටසක්. නිසා තමයි සෝතාපන්න අය මහාන කමේට එන්න අමාරු. ඒගොල්ලෝ ජීවිතේ ගන්න අමාරු විසාකවගේ කට්ටිය ඔබ දන්නවා. ඉබේම තමන්ට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ තවත් හොඳට තේරුම් යනවා. ස්වාමීන් වහන්සේලා මහාන වෙන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත හොඳට තේරුම් අරගෙන ආදී වශයෙන් දැනගෙන මහාන වෙන්න ඕනේ. මේකයි මැදුම් පිළිවෙත කියලා දකින්න යන්නේ හැබැයි. එහෙම කෙනෙකුට මහාන කම දන්නවා අය. මහාන කමේ ස්වභාවය යහට තේරුම් ගන්න පුළුවන්. නිසා මැදුම් පිළිවෙත එන තැනට මං ගෙනල්ලා ඔබව නැවැත්තුවා. මැදුම් පිළිවෙතට එන තැනට ගෙනල්ලා නැවැත්තුවා. එතනම් ස්වාමීන් වහන්සේලා මහාන වෙන්න ඕනේ මැදුම් පිළිවෙත තේරුම් අරගෙන. එහෙම නැතුව සෑම කෙනෙක් මහාන වුණොත් ආය අර ගංගක උඩ යනවා වගේ, ඒ ගංගක උඩ යනවා වගේ ගංගක නූලක උඩ යනවා වගේ ආය වැටෙනවා ගංගට. වැටුණාම එක පැත්තකින් වැටෙනවා දුක් විඳිනවා එක පැත්තකින්, අනෙක් පැත්තකින් කාමසුකල්ලිකාණ යෝගයට ඇවිල්ලා පන්සලේ යන ක්‍රමය අනුව අතරමං වෙනවා. මාරයා හෙන ස්මාර්ට් මාර ධර්මයට අහුවෙන්නේ. ඔබ හැමදාම මහාන කරවනවා උපසම්පදාව ගැන කතා කරගෙන. මම මෙච්චර කල් උපසම්පදා වෙලා ඉන්නේ අවුරුදු 20 හිස්සතින් මැරිලා යනවා ස්වාමීන් වහන්සේලා. මොකද මේ මැදුම් පිළිවෙත කියන දේ හරියට නොතේරෙන නිසා වහන්සේලා හිස්සතින් මැරිලා යනවා. ඒකට තව එකතු කරලා කියනවා හරි වාසනාවක් තියෙන්න ඕනේ අපි මහාන වෙන්න. හරි වාසනාවක් තියෙන්න ඕනේ කියලා මේ මොකද ඒක කියන්නේ. ඒක සමාජයේ විසින් විවිධ හේතු නිසා මහානකමට දානවා. නමුත් මැදුම් පිළිවෙත තේරුම් අරගෙන නෙමෙයි මහාන වෙන්නේ.
හතර කේන්ද්‍රිය පාරු නිසා දුක නිසා විවිධ හේතු පානවයි. කිසිම හේතුවක් නෙමේ මහනවෙන්. මහනවෙන් ප්‍රධාන හේතුව මැදුම් පිළිවෙත දන්නේ නැතිකම. හරියට තෝරගන්න බැරිකම. තෝරගන්න ටිකක් වයසක් අවශ්‍යයි. ඒක නිසා හොඳයි ටිකක් පව වෙලා මහන වෙනවා. මැදුම් පිළිවෙත තේරුම් ගන්න. නැත්තම් අර සංසාරේ මායාවේ මුලාවට හම් වෙනවා. මාර ධර්ම තමයි ඒ. ඔක්කොම යමුනේ මාර ධර්ම. පොඩි කාලේ ඉඳලා අතර කේන්ද්‍රේ පානවේ. අන්සලට දෙනවා සල්ලි නැතිව ඔක්කොම උඹට වැරදි මැසේජ් එකක් දෙනවා සංසාරේ බුදුදහම ඇහෙනකොට. අපාසෝයි දැන් මෙතන ඉඳලා තේරුම් ගන්න මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න බැරි නම් ඉදර යන්න. ගිහිලා නැවතත් ගිහින් එක මුසු වෙලා බලන්න උන්ට ධර්මය දන්නවා ඔබ. ඔත් ප්‍රතිපදාව පුරන්න බැ. එමාය ගොඩක් ඉන්නවා. ගියාම උපකේ බැඳීම අඩු වෙනවා. මම අපිට සිවුරක් දාගෙන ඉන්නකොට අර බැඳීමක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක නිකන් ටෙන්ෂන් එකක් ඇත්තට. මොකද සීලයකින් අය නම් බය නැහැ. ඒගොල්ලෝ දන්නවා මම හොඳ කෙනෙක්, මම සිල්වත් කෙනෙක්. නමුත් අර ටිකක් එහෙට මෙහෙට ලණුවෙන් එහෙට මෙහෙට පැත්තට ගඟහරහා යනකොට වැටෙන අයට පොඩි ගිල්ටි එකක් තියෙනවා. ඒක ස්ට්‍රෙස් එකක්. තද කිරීමක්. ඒක බාධාවක්. ගෙදර ගියාම අවංකවම බුද්ධි සරණ සරණ යනවනම් ගෙදර යන්න. යම් මේ බැඳීම අඩු වෙන හරි රිලැක්ස් එකක් තියෙන මේ සෝන දෙයක් කියන මේ සෝන දෙයක් කියවද ඉන්නේ අපිට වැඩක් නැහැ. අපි තිසරණ සරණ යනවා නම් මිනිස්සු ඕන දෙයක් කිව්වට කමක් නැහැ. බය වෙන්න එපා. මිනිස්සු අපිට අවලාද කරේ කමක් නැහැ. කීරළු වගේ සමාජයේ පිළිගැනීම නමුත් තමන් ගන්නවා තමන්. තාමත් මේ තිසරණ සරණ යන්න දැන් නම් මම ප්‍රතිඥා දුන්නා. හීරණුවෙක් වුණාට මාර්ගඵල බලන්න ලබන්න බෑ කියලා බුදුහාමුදුරු දේශනා කළා නෑ. එහෙම දෙයක් නෑ. ඉතින් එහෙම නිසා අවංකවම ගිහින් බලනවා ඔක්කොම අතෑරියා. අගේ තියෙන අතෑරියා මම මහාන වෙලා හිටියා මෙච්චර කල් කියවන්න මිනිස්සුනෝ මම මහාන වෙලා හිටියා මට බෑ. මං ආප මං ඇවිල්ලා අතෑරලා නෑ මං තාම. තාම මට හොඳට බණ පුළුවන්. මම උත්සාහයක් ගන්නවා තිසරණ සරණ යන්න. බුදුමහන්සේ දකින්න ධර්මයේ දකින්න සංඝයා දකින්න. මට මහනකම මට වැරදුනා මම වැරදි තැන තීරණය ගත්තේ මම තාම ප්‍රතිසරණ සරණ යනවා ඊරළුවා හැබැයි ඕන දෙයක් මිනිස්සු කිව්වද කරන්න මාරේ ජය ගන්න බලන්න බුදුහාමුදුරු මොකද්ද මේ කිව්ව කතාව කිසි බැඳීමක් නැතුව බලන්න ඉදහසේ ආම්දුරුත් නෙමෙයිනේ බලන්න ලේසි ඔබට ගොඩාක් මට බණ කියන්න පුළුවන් ඔබට ඔබට බණ කියන්න පුළුවන් මට ගොඩක් මම මේක කන්ටිනියු කරනවද නැද්ද කියන එක විනාඩි 30ක් විතර ගියා. හැබැයි මට අවශ්‍ය කරන ටික විනය පිළිබඳව මට කියලා දෙන්න අවශ්‍ය වුණා කරු ස්වාමීන් වහන්සේලාට. නමුත් එච්චරට මේ කතාව දික් කරගන්න බැරි වෙයි කියලා හිතෙනවා. මම උත්සාහ ගන්නවා මොකද මම මේ තැනකට ආවා. නමුත් බලමු මේක කන්ටිනියු කරන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. සාරාංශ වශයෙන් විනය තුල තියෙන්නේ කාම සෝතපන්නායට හදපු විනයක්. සෝතපන්නායට ඇත්තටම විනය කියන්නේ සාමාන්‍ය විනය කියන දේ සෝතපන්න මහණායට දෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ඒක දන්නවා. සෝතපන්නාය විනේදී බීම දන්නවා කාමරාගේ කොච්චර අමාරුද කියලා. ඒකින්ද විනේ හුඟක් වෙලාට හදලා තියෙන කාමරාගේ මැඩලන විදිහට අපහසුයි ඒක. ඒකින් තමයි සරිතම් දුරු මහනකම අපහසු කියන කාමරාගේ මැඩලගෙන යන කාමරාගේ මැඩලගෙන යන ස්වභාවය හරියට තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මේ කාමරාගේ තේරුම් අරගෙන යන ස්වභාවය තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා කාමරාගේ තේරුම් ගන්න අමාරු නිසා තමයි විනය පිටර දාලා තියෙන එක. ඇත්තටම විනය කියලා දාලා තියෙන සෝතාපන්න කෙනෙක්ට මාර්ගඵල ලබන්න ප්‍රතිපදාව කියන විදිය. එතකොටයි සරිතාමුදුරු දේශනා කරන්නේ ප්‍රතිපදාව හරිම අමාරුයි. يعني ප්‍රතිපදාව හරිම අමාරුයි කියන මානකම අමාරුයි කියන මානකම අමාරුයි කියන මම අර කිව්ව උදාහරණිය අනුව ගඟක හරි කොයි හරි යන කෙනෙක් අර නූලක් උඩ යනවා වගේ ওই පැත්තට ගියත් වැටෙනවා. කියන්නේ මේ මානකම අමාරුයි. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුලින් දිගටම යන මානකම හරිම අමාරු දෙයක්. හරිම අමාරු දෙයක්. මධ්‍යම ප්‍රතිපදාවෙන් දිගටම යන ක්‍රමය අමාරු දෙයක්.
ඒක නිසා තමයි අර නූලක් උඩ යන වැටෙන කොහෙද පැත්තට. කොහෙරි පැත්තට වැටෙනවා. පොඩි බාධාවක් වුණා. ඒ වුණාට බාධා වුණාට නැවත පහගෙන ඉන්න. විනියත් මෙතනින්ම අරලා දාමු. ඒතර උඩේසි විනිය. විනිය කියන්නේ මම හැමතිස්සෙම කියවෝ කාම රාගයට මුසු වෙච්ච කමය. අනිත් විනිය දිහි විනිය පැත්තට වැඩියෙන් බල වෙන්නේ. කාමරාගයට මූලික කරන තමයි උන්වහන්සේ බුදු ආමතුරුගුණට විනය හදලා තියෙන්නේ. එතකොට ඒක සෝතාපන්න දැන ඉඳලා හදපු ක්‍රමයක්. අනිත් අය පසු කාලීනව ප්‍රයත්න කරපු නිසා එතකොට ඒගොල්ලන්ටත් අර කාමරාගය පැත්තට මධ්‍යම ප්‍රතිපදාවේ විනයට යොමු වෙන්න වෙනවා. ඒක නිසා මන් දන්නේ පරාජිකා වෙන මොකද කියන්නේ ආමතුරුගුණ යම් කිසි පහක් කැඩුවට පස්සේ ඒව වැඩි දන්නේ නැන්නේ පහ එහෙම පොත්වල තිබ්බට වැඩිපුරම දිනේ බමුණු ක්‍රමය. බමුණු ක්‍රමය තමයි වැඩිපුරම කට්ටියට තියෙන්නේ. හොඳට මතක තියාගන්න බමුණෝ කියන්නේ හරි අමුතුම జాතියක්. يعني අධික වූ ජීවිතය පිළිබඳ දුක පැත්තට වැදගෙන යන කරන්න එපා 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 කියන කට්ටිය තමයි බමුණෝ. ආමතුරු එච්චර දැඩි විනයක යන්න එපා. ඒක බොරු. ඒ නිසා සතුටින් ජීවත් වෙන ක්‍රමයක් තමයි උන්වහන්සේ දේශනා කරේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ ලෝකේ සතුටින් ජීවත් වෙන ක්‍රමයක්. සතුටින් ජීවත් වෙන ප්‍රමේය තුල වැදගත්ම විනය හැටියට උන්වහන්සේලා දාලා තියෙනවා රාගයට බර වෙන මිහිණින් සමග එකම ආවාසයේ ඉන්න බෑ කියන නීතිය. ඒක හරියට හරි ගැහණු අය ස්පර්ශ කරන්න බෑ. ගැහණු අය තරමු තනි කංගලමේ ඉන්න බෑ. මොකද ඒක තුල රාගයේ වැඩිවීම උපවත් වෙන නිසා. ඒ හැම දෙයක් උන්වහන්සේ විනය දාලා තියෙන හේතුවක් නිසා. හොඳට තේරුම් ගන්න. කාටවත් අසරණ කිරීමක් අතරමං කිරීමක් නෙමෙයි. උන්වහන්සේ දාලා තියෙන හැම එකක්ම හේතුවක් නිසා. හේතුවක් නිසා දාලා තියෙන නිසා හැම දෙයකම විනයට හේතුවක් තියෙනවා. ඒ මං කියන්නේ. එතකොට මුත්‍රාට ඒ අද කාලේ හිටියට වැඩිපුරම තියෙන රාගයේ පැත්තට බර වෙන විනය වළක්වලා තියෙනවා. පිරිත් නූල් බඳින්න බෑ. අතල්ලන්න බෑ ගෑනු අයට ආන්දරුවන්ට. පිරිත් නූල් පිරිත් පැන් කියන්නේ බොරු. ඒවා උන්වහන්සේගේ පිරිත් දේශනාව අනුගමනය කිරීම තුළින් තමයි අපිට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒක අපි පුරුදු කරන්න ඕනේ. භෞතික වස්තුවල අපිට යොමු කරවන්න. ඒතකොට සමාජයේ චාරිත්‍රාක් හැටියට පිරිත් නූල් පිරිත් නූල් පැන් තිබ්බට කමක් නැහැ. පොඩි ජොලියකුත් තියෙන්න බෑ මන්තරට ගියාම. ආමතුරුන්ට හැබැයි ගෑනුන්ගේ අතල්ලන්න බෑ. ගිහියට තියෙන රටේ නීතිය ගිහි මාර්ගඵල ලැබුව අයටත් තියෙන රටේ නීතිය. මොකද ඒගොල්ලෝ ප්‍රතිපදාවක් තුළින් අර නනුව උඩ යන්නේ නැති වෙන්න පුළුවන්. නිවන් දකින මධ්‍යම ප්‍රතිපදාව තුළ නිර්වාණය දක්වා ඒ මගට ඒ අය යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා එයාට තියෙන රටේ නීතිය. ඒක නිසා ඒගොල්ලොන් අඩු වෙන්න පුළුවන්. අතින් අල්ලන්න පුළුවන් ගෑනු අයගෙන් විහු කරන්න පුළුවන් ටච් කරන්න පුළුවන් කිසි වරදක් නැහැ ගිහි අය. මාර්ගඵල ලැබුවා කියන කිසිම වරදක් ඒ ගැන නැහැ. ඕක ඕන විදිහට ගලප ගන්න පුළුවන්. සෝතාපන්න සකදාගාමි දෙන්නම පෞල් ජීවිතය ගෙවනවා. කියන්නේ ඒ අයට රාගය තියෙනවා. එතනින් කැඩුවොත් හරි ස්වාමින් වහන්සේලා රාගය මැඩගන්න යන්නේ. හොඳට එතන විනය රාගය තනින් දාගත්තාම ගෑනු අයගේ ඇසුර තේරුම් ගන්න පහසු විතමන්ටම තේරෙනවා ඒක. එතකොට මං එත් අද දාපු සමහර කට කරුණු කැටි කරලා මම මේක දේශනාවක් හැටියට ගත්තේ විනය පිළිබඳ මූලික දේ මං එතන දාගත්ත තමන් තේරෙනවා. එතකොට රාගය වැඩි නොවන විදිහට විනය එන්න පුළුවන්. හැබැයි මේ දේ ස්වාමීන් වහන්සේලාට හොඳයි. හැබැයි තේරුම් ගන්න පුළුවන් නම් ගෑනු කෙනෙක් දැක්කාම වැඩි හැස්ටික් කරන්න එපා. ওই තැනකට ශරීරයේ අංග වලට ඇස් වලටවත් ඒක සෑහෙන උපකාරයක් වෙනවා. ස්වාමීන් වහන්සේලාට බලන්න එපා කියනවා නෙමෙයි වැඩි ස්ටික් කරන්න එපා. ඒ තැන් වලට එකින් තමන්ගේ සිත තුළ රාගය විසිරෙන සමහර කරුණු තමන් සංවද වෙන විදිහ සමහරට බලන්න එපා කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. බලන්න එපා රාගය විසිරෙන විදිහට. මොකද ඒගොල්ලෝ ප්‍රතිපදාවක් තුළ යන නිසා. ඉතින් නම් ගානන්නේ ඕන තරම් බලන්න. එතකොට ස්වාමීන් වහන්සේලා ප්‍රතිපදාවක් තුළ යනවා. මධ්‍යම ප්‍රතිපදාව තුළ මම හොඳට අමතක තියාගෙන මහා සාගරයක් තුළ තියෙන සියුම් නූලක් වගේ ඒ නූලෙන් කොහේට හරි වැටුනොත් ආය වැටිලා ආය මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. රාගය සිත රාග විතරක ආවොත් එහෙම ආය පටන් ගන්න වෙනවා. හොඳයි සීන බව දැනගන්න එක. ඒතර උන්වහන්සේ දේශනා කරන බලන්න පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රේ. දැන් බලන්නේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රේ කියන්නේ සෝතාපන්න අයට. බලන්න බුදුහාමුදුරුවෝ මානිය ඇස අනිත්‍යයි කය අනිත්‍යයි කියලා අහන තැන කොච්චර කීයක් හිටියද?
කය අනිත්‍යය කියන්නේ පංචකාමයේ. ඇහ අනිත්‍යය කියන තැන හිටින්න පුළුවන්, සෝතාපන්න අයත් ඉන්න පුළුවන්, මාර්ගඵල නොලබපු අයත් ඉන්න පුළුවන්. පොදු දේශනාවක්. එතකොට ඒක දෙගොල්ලන්ටම හරි. ඇහ අනිත්‍යයි කියලා වඩන්න කියන්නේ පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ ගිහිල්ලා බලලා අහම් බලන්න කොහෙද ඇහ රාගය රාග විතර්ක ආවේ කියන. රාග විතර්ක ආවනම් වැරදිලා ඒක. අමාරුයි කියන්නේ මම ඒකයි. රාග විතර්කයක් ආවම ඇහ ස්ටික් වෙනවා ටක් ගාලා. ඇස්ටික් වෙනවාම තමන් ඇලියන තැනට ඇලෙනවා. ලස්සන රූප ඕන දෙයක් වෙන්න පුළුවන්. දැන් පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රය කියනවා මාය නැවත පන්සලට ආවම ඇයි විතර්කේ ආවේ කියලා මෙනෙහි කරන්න. ඇයි විතර්කේ ආවේ, කොහෙන්ද ආවේ, මොකෙන්ද ආවේ කියලා කඩන්නේ රාග විතර්ක. අමාරුයි රාග විතර්ක කඩන්න. කාම රාග කියන කාමී කියන්නේ පංචකාමී. පංචකාමී තුනෙන් කය පිනවන රාග විතර්ක වැඩිපුරම හරිම අමාරුයි ගලවන්න. රාග විතර්ක වයසට ගියාට පර නැති වුණාට වැඩක් නැහැ බුදු කතාවේ. හොඳද? ආම්දුරුගල වයස පහම්දුරු දැනගන්න. බලන්න වයස පහම්දුරු තාය තරුණු වුණාම අවංකවම බලන්න, මම තරුණු වුණාම මට රාග විතර්ක තියෙනවද? ශරීරේ තරුණ කළ බලන්න. රාග විතර්ක තියෙනවද? කරගන්න බැරි විච්චේවා තියෙනවද? කරන්න බලාපොරොත්තු වෙන ඒවා.